අපි යාත්‍රා කරමින් හිටියේ අට්ලන්ටික් සාගරය හරහා. ඒක මගේ පළමු නෞකා ගමන. ඒ නිසාම මගේ හිතේ ඉපිද තිබුණේ මුහුණ දෙන මේ අමරණීය අත්දැකීම ගැන විස්තර කරන්න අපහසු සතුටක්. අපේ නැව සිව්වෙන දිනේටත් සීත ගැඹුරු මුහුද හරහා සීරුවට යාත්‍රා කරමින් තිබුණා. मगे तेक जैक गमन गनिमीन हिटिया ए मगे सुरतला अवरुदु हतरक तिस्से मगे एंद कोनक वाकुटु गेसी बुदियगान पुरुदु वहिटी कलु पूसा एया तमाई जैक गतवनु केटी काले तुल जैक मम किट्टुएन एसुरु करपू तवत हितवतुन कीप देना अतरत जनप्रिय चरित्यक पवट पत्तुना ए प्रीतिमत नेव गमनट हरियटम पस्वेनिदा रात्रिये मारया विसिन अनुकंपा विरहितव पहार देन्न पटन गत्ता एदा हवस हतर वितर वेनकोट मुहुद महा पुदुमाकार विधियट निहांड उना रुवल रेद्दा खोलवन थरमे सुलंगाक्वत हैमुएने एक महा अद्भुत निहंडितावे अक्बव अपट हैंगुना अपे ए सितविल तहवरुकले नेवे कप्पित्ताविसिन एया वेनदाट नेति बिरांतियकट पत पेनुमाक एतिव महा कलबलेकिन नेव तट्टुव मत ए में अतसाक मन कला एत मुहुद दिहा एस दल्वागेन बला सिटिया उप कप्पित्ता समग विटिन विट बहिं बसुना अंदुर वेटित्म आहस गुरवान्नट पटन गत्ता एस गिनी कन वट्टन विदुली रेका आहस गेबपुर एदेन्नट गत्ता मुहुदुरल बहोम सेमिन उस्वेन्नट पटन गत्ता मे दरुनु कुनाटुवक पेरनिमित्तेक्तै अपि सेककला हितूलेसम अवट परिसरय मोहतकिन विनस्सुना मुहुदुरल पेन कैटिति दल्वागिन अहस उसट मतुवेन्न गत्ता एवा अपे लैली नेव दिहावट पेरलीगिन आवे रक्कुसु विलासेकिन किरिकिरि हांड नगमिन ए मे अतट एंबरेन्नट गत्तु नेवे मा संधा वेन्वुनु कुडा कामरे तुलट कूडुवु मम जैक तुरुलु करगेन देवियां से ही करगाता देन्नम मारने अतलंगटम एवित्ते तै मटसितुना पहलट दुवंड कौदो कैगहन हांड एहुने मम जैक तुरुलु करगेन कामरें एलियट पानिन कोटमाई कामरे पुरा गंध गहन करदिय गलायमिन तिबुना रेल्ल में तरम इहलट मतुवुने मुन तरमट मुहुद चंड वीमेंदै मम कल्पना कला मेकनम जीविते अवसानेयै मट देनुना नवे विदुलि पद्धतियम अक्रिय वेला विदुलि पंदम आलोक कल बलेन एहा मेहा दुवन्नट पटन गिन तिबुना समहरु कै गहुआ समहरु आधार इल्लमिन विलाप नेगुआ समहरुंगे कटहंड एहुने मुहुद पैत्ते नेद कियला मंग अडमानेट कल्पना कला मेनन जीविते अवसान मोहताई देवियन हेरेन्नट वेन किसिदु पिलिसरणक पेनेन्नट तिबुने ने नव महा भयानक विधिहट पैत्तेन्नट पटन गत्ता विटेक इहलट मतुना नवत पात्तुना नव रल पहरे हैपिन हंड मतुना मुहुदे विलापय एन्न एन्नम वैडियुना
මම ජැක්ව තුරුළු කරගෙන කුඩා විදුලි පන්දම දැල්වාගෙන තරප්පුව දිගේ පහළට දිව්වා. අඩ පැයකට පමණ පසු නැව මහ භයානක අන්දමින් ගිලී යමින් තිබුණා. කුණාටුව යාන්තමින් පහව යමින් තිබුණත් අපට සැනසිලිදායක හුස්මක් ගන්න අවස්ථාව තිබුණේ නැහැ. නැව ගිලෙනවා, නැව ගිලෙනවා. කිසිවෙක් කෑ ගැසුවා. ජීවිත ආරක්ෂක බෝට්ටු එකයි තියෙන්නේ. ඉඩ මදි වෙයිද? තව කිසිවෙක් ඇසුවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. මට නම් විශ්වාසයක් නැහැ. දෙයියන්ගේ පිහිටෙන් බලාගෙනිමු. කපිතාන් දැන් තීරණයක් ගනීවි. කොහොමටත් එයා තමයි අවසානයේ නැවෙන් පිට වෙන්නේ. සම්ප්‍රදාය ඒකයි. මේ මගුලක් කියන්නේ නැතුව ඉන්න ඕයි. මිනිසු කියවන්නේ ආවේගයෙන්. සමහරු සමහරුන්ට නිකරුණේ ශාප කළා. අවසානයේ නැවේ කපිතාන් සියලු දෙනා විවෘත ශාලාවකට කැඳෙව්වා. ඔක්කොම ඉන්නවද? කපිතාන් ඇහුවා. විදුලි පන්දම් ආලෝක පැල්ලම් එකිනෙකාගේ මුහුණු මතට එල්ල වුණා. එකිනෙකා උත්සාහ ගත්තේ තමන් දන්න කියන අය මෙතන ඉන්නවාදැයි සැකහැර ගැනීම විතරයි. ජෝෂප්, ජෝෂප්, කෝ ජෝෂප්. එකේ කණ්ඩ නැගුවා. මයිකල්, මයිකල්. තව එකෙක් කෑ ගැහුවා. කීප දෙනෙක් මුහුදට වැටුණා. එක්කෙනෙක් රුවල් කඹයක පැටලිලා. එතෙන්ට කිට්ටු වෙන්න කාටවත් බෑ. අයියෝ බේරගමු. පිස්සුදෝයි, මිනිහා දැනටමත් මැරිලා. මිනිසුන් යක්කුන් වන්නට ගත වෙන්නේ මොනතරම් පොඩි කාලයක්ද කියලා මම හිතුවා. ඔන්න එතකොට උප කපිතාන් කතා කළා. නිශ්ශබ්ද වෙනවා, නිශ්ශබ්ද වෙනවා. කපිතාන්තුමා කතා කරන්නයි යන්නේ. මතක තියාගන්නවා, කිසිම කෙනෙක්ට අදහස් පළ කරන්න ඉඩක් නැහැ. සියලු දේවල් අනක් මිස යෝජනා නෙවෙයි. එතකොටම කසුකුසුවක් පැතිර ගියා. එතකොටම කසුකුසුවක් පැතිර ගියා. ඒක නැවතුනේ කපිතාන්වරයාගේ රැල් බුරුල් හැරිල්ලත් එක්කලයි. අහගන්නවා. කපිතාන් කතා කරන්න පටන් ගත්තා. නමුත් කසුකුසුව නතර වුණේ නැහැ. අහගන්නවා, අහගන්නවා. ආයෙ කියන්නේ නැහැ. මේක අසීරු අවස්ථාවක්. ඒත් කසුකුසුව නතර වුණේ නැහැ. එක වරටම සුන්බුන් වෙමින් තිබුණු නැව දෙතරවමින් වෙඩි හඬක් නික්මුණා. කපිතාන් අත තිබුණු පිස්තෝලෙන් ගිනි දළු නික්මෙන හැටි අප සියලු දෙනාම දැක්කා. ඒ තර්ජනයත් සමගම කසුකුසුව මොහොතකින් අතුරුදහන් වුණා. යක්ෂාවේශ වුණ මුහුදට වඩා අපි කපිතාන්ගේ පිස්තෝලෙට බය වුණා. කපිතාන් තමන්ගේ දේශනය ආරම්භ කළා. සියලු දෙනාගේම ජීවිත බේරගන්නයි මම උත්සාහ ගන්නේ. අපට නැව අතාරින්න වෙනවා. අපට ජීවිත ආරක්ෂක බෝට්ටුවක් තියෙනවා. සියල්ලන්ට මේක ඉඩ තියෙනවා. නමුත් ඉඩකඩ සීමිතයි, දුෂ්කරයි. කිසිම කෙනෙකුට තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ඇරුණුකොට වෙනත් කිසිම දෙයක් අතට ගන්න තහනම්. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, වැදගත් ලිපි ලේඛන වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, මැණික් රත්තරන් වුණත් කතාව එච්චරයි. ඒ කිසිම දෙයක් ජීවිත ආරක්ෂක බෝට්ටුවට රැගෙන යන එක සපුරා තහනම්.
අනන්නොතකන්නෙකුට බොහෝම කනගාටු දායක දඬුවමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. කරුණාකරලා මාව ඒ තැනට තල්ලු කරන්න එපා. කපිතාන් කියාගෙන ගියා. හැමෝම යහුසුලුව ජීවිතය වෙනුවෙන් පලා යන්නට සූදානම් වුණා. අපි පොලිමේ ජීවිතාරක්ෂක බෝට්ටුව වෙත ගියා. කපිතාන්, උපකපිතාන් සහ ආරක්ෂක බටයෝ 3 දෙනෙක් කෙළවරේ හිටගෙන හිටියා. එකිනෙකා ජීවිතාරක්ෂක බෝට්ටුවට නැග්ගා. ඊට පෙර ආරක්ෂක බටයන් මගින් එකිනෙකා අතපත ගා සෝදිසි කරනු ලැබුවා. ඔවුන්ගේ සාක්කුවල රුවාගෙන සිටි මුදල් රත්රන් පළඳන අමතර ඇඳුම් ආහාර ද්‍රව්‍ය සැනින් දැහැගත් ආරක්ෂකයෝ ඒවා දෙවරක් නොසිතාම මුහුදට වීසි කළා. මම එතනට ළඟා වුණේ ගැහෙන හදින් යුතුයයි. මගේ අසරණ පූස් තඩියාට ඉඩක් නොලැබේවිද? මිනිසුන් ඒ තරමටම දරුණු නොවේයයි මම කල්පනා කළා. මම මගේ හුරතලා ජැකට්ටුව තුල රුවාගෙනයි ඉස්සරහට අඩිය තැබුවේ. මට ඉදිරියෙන් සිටි මිනිසා පරීක්ෂා කිරීම ආරම්භුණා. ඔහුගේ සාක්කුවක ඇපල් ගෙඩියක් තිබුණා. එය දැහැගත් ආරක්ෂක බටයෙක් සැනින් එය මුහුදට වීසි කළා. ඊළඟ නිමේෂයේ එළඹුණේ මගේ අවස්ථාව. දෙවියනේ, මට එහෙම කියුණා. ආරක්ෂක බටයා අභියස මම හිටගත්තා. අනෙක් ආරක්ෂකයා අතේ තිබුණේ බල සම්පන්න විදුලි බන්ධමක්. ඔහු ඒක පරීක්ෂා කරන ආරක්ෂකයාගේ අත දුවන දුවන ඉසව්වට එල්ල කළා. එහි දීප්තියෙන් මගේ ඇස් නිලංකාර වුණා. ගලවන ජැකට් එක, උපකප්පිතා කෑ ගැව්වා. මම ඔහු දිහා බයාදු බැල්මක් හෙළුවා. නමුත් ඔහු මගේ මුහුණ දුටුවේ නෑ. මගේ මුහුණට විදුලි ආලෝකය වැටුනේ නෑ. ගලවනෝ යෝක, ආරක්ෂකේ කෑ ගැව්වා. එවිටම අනෙක් ආරක්ෂකයා මගේ දෙවුරින් අල්ලා සොලවා මගේ ජැකට්ටුව ජරස්ගා ඉරා දැමුවා. මගේ හුරතලා ජැක් බිම නොවැටුනේ උගේ තියුණු නියවලින් මගේ කමිසය අල්ලාගත් බැවින්. ඌ මගේ පපුව හරියෙන් කමිසයේ එල්ලුණා. මම හොඳින්ම දැක්කා. ඒක මගේ මූණ දිහා බය වෙලා බලාගෙන හිටියා. මේ මොකද වෙන්නේ කියලා ඒක මගෙන් ඇහුවා වගේ. ආරක්ෂකයන්ගේ විසුළු සිනාහඬක් පැතිරුණා. පූසෙක්, පූසෙක් ඔයි, පූසෙක්, කැප්ටන්, පූසෙක්. කපිතා මගේ දිහාවට විදුලි පන්දම එල්ල කළා. ඒ එක්කම විදුලි පන්දම් එලි කිහිපයක්ම මගේ දිහාවට එල්ල වුණා. මම මගේ හුරතලා බදාගෙන කපිතාන් දිහා බැලුවා. මගේ ඇස් බොඳ වෙමින් තිබුණා. මට එකවරටම කතා කරගත හැකි වුණේ නෑ. පූසා, තමුසෙකෙද? කැප්ටන් කතා කළා. අනේ ඔව් සර්, මගෙත් එක මෙයා අවුරුදු 5ක් ජීවත් වෙනවා. අනේ දෙයියන්ගේ නාමෙන් තමුසෙට පිස්සුදෝයි. කප්පිත්ත මොර දුන්නා. ඕක ගනින්. කප්පිත්තගේ
ඒ විධානයත් සමගම ආරක්ෂකයෙක් එකවරටම මා වෙත පැන්නා. ඔහු ජැක් මගේ දෑතින් උදුරා ගත්තා. ඒ මොහොතේ ඒ අසරණ සතාගේ මුහුණ මම දැක්කා. ඒක මොනතරම් බය වෙලාද උන්නේ. ඒ නිල් පාට රවුම් ඇස් දෙක මොනතරම් ආරක්ෂාවක් මගෙන් අපේක්ෂා කළාද. මට මොනවද කළ හැකිව තිබුණේ. ආරක්ෂකයා මගේ දැස් ඉදිරිපිටම ජැක් බිමින් තිබ්බා. ඒ පමාවටම පිස්තෝලය අතටගත් කප්පිටා මගේ අසරණ සතාගේ ඔළුවටම වැදුණා. මම පිස්සුවෙන් වගේ කඩාගෙන පැන්නා. මම ජැක් දෝතින් ගත්තා. ඒත් ඒකාගේ ඔළුවේ පිටිපස පදාසයම ගැළවිලා ගින් තිබුණා. උණු රුධිරය මගේ අත් දෙක දිගේ ගලාගෙන ගියා. ඒක ඇස් වසාගෙන හිටියේ නෑ. ඌ මගේ දිහා එක එල්ලේටම බලාගෙන උන්නා. මම ඒක වඩාගෙන හුරතල් කරන විට දකින්න නොලැබෙන වේදනාත්මක බැල්මක් උගේ ඇස්වල තැවරිලා තිබුණා. අයියෝ දෙවියනේ, මට එහෙම කියුණා. මේ මොන අපරාධයක්ද? මගේ ඔඩක්කුවේ පුරුපුරු ගාමින් තොඳල් වෙන ඒ අපූරු මිත්‍රයා මගේ ඇස් ඉස්සරහම මේ තරම් දරුණු ඉරණමකට පත්ුනේ මොන කර්මයකටද? මොනවද මේ වෙන්නේ? මං මොනවද කරන්නේ? මම තවම පුරුදු උණුහුම පහ වෙලා නොගිය ජැක්ගේ මලසිරුර තුරුළු කරගෙන ඉක්කි ගසමින් නැඬුවා. ආරක්ෂකෙක් ඉස්සරහට ආවා. ඒක මගේ අතින් ජැක් උදුරා ගත්තා. ඔහු මොහොතින් ඒ අසරණ සතාගේ මලසිරුර අන්ධකාරයේ කිලුණු රකුසු වෙස්කත් මහ මූතට වීසි කළා. ඒ සිද්ධිය සිදු වී වසර 8කට පසු අද වෙනකොට මම නැව් දෙකක හිමිකරුවෙක්, ඉඩම් හිමියෙක්. සියලු ව්‍යාපාරවල වියදම් පියවෙන්නේ ලාභය ඉවත් කරනු ලැබූ ආදායමෙන්. ඒකේ අදහස මගේ තැන්පත් ධනය දැන් කිසිදු ෂය වීමකින් තොරයි කියන එක. ඒ විතරක් නෙවෙයි, ඒ තැන්පත් ධනය ක්‍රමයෙන් වැඩිවන්නක්. ඇත්තෙන්ම මගේ ආර්ථිකය දැන් සෑහෙන දුරට ස්ථාවරයි. මේ සියල්ල පිටුපස ඉන්නේ අවුරුදු 8කට පෙර ආතුව මගේ පපුව තුවාල කර මගෙන් ඈත් වුණ ජැක් කියලා මම හොඳින්ම දන්නවා. ඒ කතාව මහා පුදුම උපදවන්නක් මිත්‍රවරුනි. එදා රෑ අපි රැගත් ජීවිතාරක්ෂක බෝට්ටුව නතර වුණේ හුදෙකලා දූපතක. බෝට්ටුව හොඳටම අබලන් තත්ත්වයේ තිබුණේ. ඒකෙන් තවත් දුර යාගත නොහැකි බව අපි කවුරුත් වටහාගෙන හිටියා. අපි ඒ දූපතේ නතර වුණා. එහි පොල් තිබුණා. ආහාර කොට ගත හැකි පළවැල තිබුණා. අපි පුරා 6 මසක් මසුන් මරමින් අලහාරමින් ආහාර සපයා ගත්තා. ඔය කාලයේ තුල මහ පුදුම සහගත සිදුවීම් වැලක් සිද්ධ වුණා. එක්තරා දවසක මහරෑ කපිතාන් කෑ ගහගෙන නැගිට්ටා. අපි වට වුණා.
ओहुगे मुहुन किसियम सतेकु विसिन पहुरु गा तिबुना ए निय पहरवल कैले बललेकुगे यई समहरु किव्वा दिन तुनकट पसु वेउला उनगत ओहु वेदनावेन विलाप तबमिन मिय गिया मगे हितट कुरिरु सतुटक देनुना ईगावट ए शापयटम लक्कुने उपकप्पित्ता ओहुगेत मुहुन अद्भुत कैले बलला विसिन हपा सूरा तिबुना ओहु जीवत तुनेत हरियटम दिन तुनाई ईलंग सतिये आरक्षक बटयन देदेनेकुत ए अद्देकीमट मुहुन दुन्ना ओन सियल्लोम ए शापयेन पसु जीवत तुने दिन तुनक वितराई मुकाद में अद्भुत कैले बलला अपि हेमोम कथा कले एगेन एक तरा हेंदेवक मगे कूडारमट पिटतिं पुरुपुरु हंडक मतोना एक मोन तरम हुरुपुरु दुहंडक्ते मोहतिन मगे मतकेट नेगुने आदरणीय जैक्व देयने मम कूडारमें एलियट पेन्ना जैक जैक एहम कियला मं कै गहुआ हाथ पस पैतिरिला तिबुने अड अंदुराक अंदुरा अतरीन मम देक्का जैक तरमक दुर तिबुनु गला कुड इंदगेन मगे दिहा बलागेन इन्न हैटी मम इतनट दिव्वा ए वेगेटम जैक अतुरु दहन्नुना एदा मुलु रात्रिय पुराम मम कंदुलु सलमी नेंडुवा हरियट पोडी दरु एक्वागे मम इक्की गसमी नेंडुवा जैके हुरताल पुरु पुरुव मगे मतकेट नेगुना ए सुरताल बेल्म मगे एस अत्तर मेवें नगत्ता एया आई मत्माव होया के नेवित्त देयने मेमुन पुदु में अक्त दवस देखा क्या न तुरु मट जैक के न किसी में होड़ुआ वक लेबुने ने मम हितुआ पाली के नी म अवसान करला एया मावत बालला यान नेती कियला एत मित्रया एक एहमाउने ने जैक आय मत माहम वे नावा ए होंदिन इरपाया तिबुनु दवसक अर सुपुरुदु हुरताल पुरुपुरुव मट एहन गत्ता मंगेलियट आवा उन्न एतकोट मट दकिन्न लेबुना अर नील पाटिन दिलिहेन राउम एस्तेक जैक एया मगे इस्सरहट एविद वटया कर गेउना ईलंगट अद्देके सेउवा ए हसिरीम मट होंदवट मतकाई मम जैक जैक कियला तोल में तिरुआ एया बोहोम हेमिन आपिट हेरुना हेरिला मा दिहा नेवतात बेलुआ मट हितुना अदनां एया पेनला यान्न निवेई हतान्ने कियला एया मट कता करनवा एया मट कता करनवा मम जैक पीटु पसिन सैहेन दुरक दूपत हरहा गमन कला एया नतर उने दूपते अनेक पैत्ते देवेंत गल पार्वते गाविन ईलंगट एया आयमत यन्न पटन गत्ता वेरल दिगे टिक दुरक गल पाव पामुलिन दकुनु पैत्तट वेटके पंदुरु अतरिं एया माव केंदवागिन किये अपूरु तेनकट लंदु कैलेव अतरे सेंग विलाति बुनु गल गुहावाक
එහි කට කුඩායි ඒ තුලින් අපි ඇතුළට ගෑටුවා ඇතුලේ ලොකු ඉඩක් තිබුණා ජැක් ඇතුළටම ගියා එහෙමම ගිහින් එයා එක්තරා තැනක වැලි පොළව දෑතින් හැරුවා मगे जीविते विनसुने अन्न ए मोहतिन मम इतन वेल्ल दैतिन हैरुआ महालोकु वेहसक दरन्न सिदूने ने वाने पतुरक मगे एंगिलिवल देवटुना मम विस्मयन दिकटम वेली इवत करमिन अर वाने पतुर पैदुआ एक लियन में स्याक तरमे देवयन लोहेन सादा निमकल पेट्टिया රන් මිනිමුතු දියමන්ති පිරුණු ඒ නිධානයට මම ඇරෙන්න වෙන හිමිකරුවෙක් හිටියේ නෑ ලෝකෙන් අඩක් මිලදී ගත හැකි මහා ධනස්කන්ධයක් එහි ඇතැයි මං අනුමාන කළා කාලය ගෙවි ගියා එදායින් පස්සේ එහි ගත කළ කාලය තුල ජැක් මා සොයා පැමිණියේ නෑ අපව සොයමින් යාත්‍රා කළ නැවක් අපව දැක තිබුණා අප 6 මාසකට පසුව ආපහු උපන් පළාත්වලට බෙදී විසිරීලා ගියා මම මගේ මල්ලිත් එක්ක කුලියටගත් බෝට්ටුවකින් නැවතත් අර දූපතට ගියා අර මහා ධන නිධානය මම එනතුරු ඒ විදිහටම බලාගෙන හිටියා ඒ මිනිමුතු මළුවල අසුරාගෙන අපි අපේ බෝට්ටුව වෙත පැමිණියා බෝට්ටුවට නැගගත් අපි ආපසු ගමන ආරම්භ කළා නමුත් මම ඒ අවසාන මොහොතේත් दूव दिहा बलागेन हिटिये मगे आदरणीय जैक तवत एक वरको दकिन बलापोरोत्तुवेन एत एयागे हेवनेल्लक्वत मट दकिन्न लैबुने नै मे वेनकोट ओय कथावट अवुरुदु 8क वितर पिरिला मगे जीविते එහෙම පිටින්ම වෙනස් වෙලා නමුත් ගත වුණු මේ දිගු කාලය තුල අඩුම තරමින් මම ජැක්ව සිහිනෙන්වත් දුටුවේ නෑ ඔබේ ජීවිත කතාවේදීත් නොවැතගත් තිරිසන් සතෙකුගේ ආදරය කවරදාකවත් සුළු කොට තකන්න එපා